අයිබෝවන් සුබ උදෑසනක් ඔබ මේක පන්නේ සියත ටීවී උදෑසන පුවත් විකාශයත් සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත දිවි නැගුම පනත ගැන නීති කෙටුම්පත් නිලධාරීන් එදා කියූ දේ ජනපති හෙළි කරයි දිවි නැගුම පනත අපි නෙවෙයි හැදුවේ හදලා අපිට එව්වා ඒත් එක්කම අපිට කිව්වා ඔක ඉක්මනට අනුමත කරලා යවන්න කියලා හිතන් හැමතිතුමා ඔය දිවි නැගුම පනත ඉදිරියේදී ප්‍රශ්න රාශියක් මතුවෙන පනතක් නයපර දැන රට බාරගත් බවට අග්‍රාමාත්‍යවරයාගෙන් යලිත් ප්‍රකාශයක් එයාදයි බාරගත්තේ මැරෙන්න යන ලෙඩෙක් ඊට පස්සේ එයාට ආපෝ එන්න කියයි කියලා අපි දන්නවා කොහොමද මේ ලෙඩා මැරෙන්න දෙන්නේ නැහැ අධිවේගී මාර්ගයේ අඩුපාඩු සොයා තෙවැනි ඇස කළ විපරම ජාත්‍යන්තර සිනමාවේ මහා මංගල්‍ය ඔස්කා සම්මාන උළෙල අදයි නිදහස් මනසින් යුතුව මේ අලුත් දවස ආරම්භ කරන ඔබට මේ උපදෙස් ඔබදන් ජීවිතයේ ජය ගැනීමට මහෝපකාරී වේවි අලුත් ජවයකින් යුතුව අද දිනේ ආරම්භ කරන්නට මේ සිතුවිල්ලත් ජීවිතයට එකතු කරගන්න අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකල්ප ගෝචරා මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා සමහර පුද්ගලින් ඒවා දකින්නේ සාරවත් අයුරිනි සීල සමාධි ප්‍රඥා ආදී සාරවත් දේ ඔවුන් දකින්නේ නිස්සාර දේ ලෙසින් මිත්‍යා අදහස් වලට ඔවුන් බොහෝ සෙයින් ගොදුරු වී සිටිනවා ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නේ නැහැ ධම්මපදයේ ඇසුරින් අපක්ෂපාතී ස්වාධීන සහ ආදර්ශමත් අධිකරණ පද්ධතියක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසනවා. ඒ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. රුපියල් මිලියන 382ක වියදමින් නිම කිරීමට අපේක්ෂිත පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ අතින් මුල්ගල තැබුණා. යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව ඵලදායී ලෙස ජනතාවට ලබා දීමේ අරමුණින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පොළොන්නරුව අධිකරණ කාර්යාලවල පැවති ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙමින් මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමට අපේක්ෂිතයි. මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ මහා අධිකරණ විනිසුරු නිල නිවාස ලේඛනාගාර කම්කරු විනිශ්චය සභා නීතිඥවරුන්ගේ කාර්යාල ඇතුළුව අංග සම්පූර්ණ නවීන පහසුකම් වලින් සමන්විතව නව අධිකරණ සංකීර්ණයේ ඉදිකරනු ඇති සෞඛ්‍ය අමිති විදිහට ඒ කාලේ සකස් කළා යනකොට ඖෂධ පනත නැති වුණා අතුරුදහන් වුණා දෙවෙනි සැරේ ඖෂධ පනත හදනකොට දීර්ඝ කාලයක් ගියා එවකට හිටපු නීති කෙටුම්පත් ප්‍රධාන නිලධාරීතුමාගෙන් මම ඇහුවා මේක හුඟක් කල් යනවා නේද මේක කල් ගියාට දැන් මේ දිවි නැගුම් පනත ඔබතුමාලා සති දෙක තුනෙන් ඉවර කළා දුන්නා නේද කියලා මම කිව්වා නීති කෙටුම්පත් නිලධාරීතුමා මට දුන්න උත්තරේ තමයි සර් එක්ක වැඩ කරන්න පුළුවන් අපි මේක හරියට හදන්න ඕනේ පනතක් හදනකොට ඖෂධ පනතේ දැනට තියෙන ප්‍රමාදය ඒකයි නමුත් දිවි නැගුම් පනත අපි නෙවෙයි හැදුවේ හදලා අපිට එව්වා ඒත් එක්කම අපිට කිව්වා ඔක ඉක්මනට අනුමත කරලා යවන්න කියලා හිතන් මොනවා කරන්නද ඒක නිසා දිවි නැගුම් පනත මම නීති කෙටුම්පත් නිලධාරී විදිහට අනුමත කරලා යව්වා නීතිපතිතුමාට නමුත් හැමතිතුමා ওই දිවි නැගුම් පනත ඉදිරියේදී ප්‍රශ්න රාශියක් මතුවෙන පනතක් ඒක අපිට විවේකීව නිදහසේ හරිහැටි නීතියට එකඟව හදන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ ඒ ආපු බලපෑම් නිසා කියලා හිතන් අවසානයේ ඒ පනත නිසා තමයි හිටපු අග්‍රවිනිශ්චයකාරතුමියවත් gedera ඇරිය ප්‍රධාන වශයෙන්ම මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය අපක්ෂපාතී ස්වාධීන ආදර්ශමත් අධිකරණ ශේෂ්ත්‍රයක් ගොඩනගන්න අපි රජයේ විදියට සෑම විටම කැප වෙනවා ඒ සඳහා විනිශ්චයකාරතුමාලා ඇතුළු ඒ තිබෙන කාර්ය මණ්ඩලවල සේවය අපි ඉතාමත් අගය කරනවා ඒ කිසිදු බලපෑමක් නැතුව එයාට නිදහසේ වැඩ කරන්න පුළුවන් පරිසරයක් අපි හදලා තිබෙනවා මේ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද පිහිනුම් තටාකය සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමන්ගේ අතින් සිදු කෙරුණා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස මෙම විවෘත කිරීම සඳහා සහභාගී වූ ජනාධිපතිතුමන් පාසලේ සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන තිබෙනවා නවීකරණය කෙරුණු විද්‍යාලයේ පැරණි පිහිනුම් තටාකය සහ නවීකරණය කරන ලද ක්‍රීඩාංගණය සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිතුමන් අතින් විද්‍යාලයේ බාලදක්ෂින් 8 දිනකට බාලදක්ෂ පදක්කම් පැළඳවීමද ජනාධිපතිතුමන් අතින් සිදු වුණා 2017 නිවාසාන්තර මල්ල ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකින්ට ත්‍යාග ප්‍රදානය සඳහාද මෙහිදී ජනාධිපතිතුමන් එක් වුණා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ නව කාර්යාලයද විවෘත කෙරුණේ ජනාධිපතිතුමන් අතින්
මම ඉන්දියා රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වසරේ අපිට පුළුවන් වෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව නගරයේ ඉදිවෙන සංහිඳියා පාසල වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ සඳහා ඉන්දියා රජය අපිට මුදල් පරිත්‍යාග කළා තිබෙනවා. ණයක් නෙවෙයි ප්‍රදානයක්. මේ දිස්ත්‍රික්කයේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු දරුවන්ට එකට ඉගෙන ගන්න පුළුවන් පාසලක් අපි නිර්මාණය කරන්න. ඒ වගේම ලබන ජූලි 1වෙනිදා අපි වැඩ ආරම්භ කරනවා චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහල. මා විශ්වාස කරනවා අය මුළු ලංකාවේම රෝගීන් සඳහා ප්‍රධාන ජාතික මධ්‍යස්ථානයක් විදිහට උළුල් සේවයක් කරන ආයතනයක් බවට පත් වෙනවා. බලාපොරොත්තු රාශියක් ඇතුව ඔබ විශ්වවිද්‍යාලයට යන විට විශ්වවිද්‍යාලයෙන් ඔබව පිළිගැනීම අපි දන්නා පරිදි පසුගිය දශක කීපය තුළම බරපතල ඛේදජනක ශෝකජනක සිද්ධීන් රාශියක් ඇති වුණා. විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ සිටින සියලුම සිසු දරුවන්ගෙන් සිසු පරපුරෙන් ඉල්ලා සිටිනවා ඔබේ මානුෂිකත්වය, ඔබේ සහෝදරත්වය, ඔබේ විශ්වවිද්‍යාලයට ඇතුළු වන සිසුන් සඳහා පෙන්විය යුතු සෙනෙහබර බව, ආදරය, ගෞරවය, පිළිගැනීම එම මනුස්සත්වයේ තුල ඔබ මේ රටේ සිසු දරුවන් විදිහට ලෝකෙම ආදර්ශමත් සිසු පරපුරක් වන්නට කියා සහයෝගිතා වැඩපිළිවෙලක් තුල නිදහස් ශිෂ්‍යයෙකුට සතුටින් විශ්වවිද්‍යාල පරිසරය තුල තම අධ්‍යාපන කටයුතු කිරීමේ පසුබිමක් ගොඩනගන්නට පරිසරයක් ගොඩනගන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි මේ වන විට සාකච්ඡා කරමින් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය රජයෙන් ලබාගත් ණය රුපියල් කෝටි 482,940ක් 2026 වසරට පෙර ගෙවා නිම කිරීමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ අක්මීමන පක්ෂ කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු වුණා. අද අපිට විවාදවලට ගියාම සමහර අය අහනවා ඇයි අද ණයයි ණයයි කියලා කියන්නේ? ඇයි අද රට ගෙනියන්න අමාරු තරම් ණයකන්දක් තියෙනවා කියලා කියන්නේ? ඕක දැනගෙන නෙමෙයි දාණ්ඩුවක් ගත්තේ කියලා. ඒක දැනගෙන තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කළා අපි රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා, රට ඉස්සරහට ගෙනියනවා කියලා. අද ට්‍රිලියන 10ක විතර මහා ණය කන්දකට අපි යට වෙලා ඉන්නේ. සයිතම් වගේ ගස් එහෙමත් කපලා අපේ කරපිට තිබුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. හැබැයි එතුමම කියනවා දැන් ඒවට එතුම විරුද්ධයි කියලා. අපි හැබැයි එහෙම කියන්න යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. හැබැයි අද අහුවෙන ඕන එකකින් පහර ගහලා අහුවෙන ඕන දෙයක් පාවිච්චි කළා ඉක්මනින් බලයට එන කෑදරකමකින් මේ කණ්ඩායම පෙළෙනවා. අපේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 10%යි. 94 මම බාර දෙනකොට 19%ක් තිබුණා. බදු එකතු කරේ නැහැ. යාළුවන්ට සහන දුන්නා. ඉතින් විශාල බරක් දාලා මේ ආර්ථිකය නැති කරන්න ගියා. ගිය අවුරුදු 5-6 දී කර්මාන්ත ඇති වුණේ නැහැ. හෝටල් ඇති වුණේ නැහැ. කිසිම දියුණුවක් ඇති වුණේ නැහැ. දැන් තමයි අපි ඉන්නේ ඒ කර්මාන්ත රැකියා හැම එකම බිහි කරන්න. අපි බිහි කරනවා නම් අපිට ආයෝජනය වුමනයි. චීනේ දියුණු වෙනකොට ඩෙන් ෂාවපෙන්ක ඕන එකට එන්න චීනේ ඇවිල්ලා කර්මාන්ත ශාලා දාන්න, හෝටල් දාන්න, රැකියා දෙන්න කියලා. මේ කොමියුනිස්ට් චීනේ. මොකද්ද වියට්නාමේ කිව්වේ? ඕන එකෙක් එන්න කියලා 90 ගණන් වල කිව්වා. එදා 91 දී කර්මාන්තයක් තිබුණේ නැහැ. අද ලෝකේ සමහර විශාලම කර්මාන්ත ශාලා තියෙන්නේ වියට්නාමේ. ඒ මොකුත් කරේ නැහැ යුද්ධය අවසන් වුණාන් පස්සේ. කාටවත් එන්න කිව්වේ නැහැ. ණය අරගෙන මම බාර ගත්ත ඇද්දි මම දැනගෙන හිටියා මෙයා ගිහින් ණය වෙලා අන්තිම රට ගෙනියන්න බෑ කියලා. එයාටයි බාර ගත්තේ මැරෙන්න යන ලෙඩෙක් ඊට පස්සේ එයාට ආපහු එන්න කියයි කියලා. අපි දන්නවා කොහොමද මේ ලෙඩා මැරෙන්න දෙන්නේ නැහැ. දන්නවද මහින්ද රාජපක්ෂ රෙජිමේ යටතේ අපි අරගෙන තියෙන දැන් මේ එන අවුරුදු 10 ගෙවන්න තියෙන ණය විදේශ ණය ටික මම දේශීය ණය ගැන කියන්නේ නැහැ. මොකද දේශීය ණය කිව්වොත් ඔය එක්කෙනෙක්වත් ගින් නිදා ගන්නවත්. විදේශ ණය ඩොලර් වලින් ගන්නවා නම් කෝටියක් නෙමෙයි, කෝටි 10ක් නෙමෙයි, කෝටි 3600යි. අපිට කෝටි 482,940ක් ගෙවන්න තියෙනවා මහින්ද රාජාගේ පින් සිද්ධ වෙන්න 2026. දිවෙනට බලපා ඇති අයහපත් කලුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික්ක 16කට අයත් පවුල් 228,906ක පුද්ගලයින් 899,235ක් ආපදාවට ලක්ව සිටින බවයි. දැනට පවතින වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මේ හේතුවෙන් ගොවිබිම් අක්කරගන්නින් විනාශයට ලක් වෙමින් පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එමෙන්ම එම ගොවිබිම් ප්‍රමාණය කොතෙක්ද යන පිළිබඳව මේ වන විට ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් තක්සේරු කිරීම සිදු කරන බවද එම ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්. මේ අනුව විනාශයට පත් වූ ගොවිබිම් හිමි ගොවීන්ට
මාර්තු මාස සිට මාස 4ක කාලයක් අඛණ්ඩව වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. එෙහිදී විනාශ වූ කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවීම සහ සෙසු කෘෂිභෝග වගාවන්ටද මෙම වන්දිය ලබා දීම සැලසුමයි. අධික වියලි කාලගුණයක් පවතින ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, මොනරාගල, අනුරාධපුරය, යාපනය, මහනුවර, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පවුල් 2,28,906ක් ආපදාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙනවා. මේ අනුව දැඩි වියලි කාලගුණයක් සහිත දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා දැනටමත් මුදල් අමාත්‍යාංශය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 50ක්. එලෙසම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ලීටර් 16 ජල ටැංකියේ 2,370ක් පානීය ජල අවශ්‍යතාවය සඳහා සපයා දී ඇති අතර තවත් ජල ටැංකි 3,000ක් ලබා ගැනීමට ඇනවුම් කර ඇති බවයි. මේ අතර පවතින වියලි කාලගුණයත් සමග ඇතිව ඇති නියම් තත්ත්වයේ හේතුවෙන් විදේශ රටවලින් සහනාධාර විශාල ප්‍රමාණයක් පසුගිය දිනවලදී මෙරටට හිමි වුණා. ඒ අතර පසුගිය 22 වනදා තායිලන්ත රජය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 180ක මුදලක් ලබා දීම සහ පෙබරවාරි මාස 8 වනදා පාකිස්තානයෙන් නියන් ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් පැමිණීමද අයත් වනවා. එමෙන්ම පසුගිය 22 වනදා ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ සඳහන් කළේ ලබන මාස වන විට සහල් මෙට්‍රික් ටොන් 5,000ක් ඉන්දුනීසියාවේ සිට මෙරටට ලබා දෙනු ඇති බවයි. පවතින වියලි කාලගුණයත් සමග මෙරට විදුලි නිෂ්පාදනයේද සීමා වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. විදුලි උත්පාදනය සීමා වුවද විදුලිය කපාදු කිරීමක් සිදු නොකරන බවද විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙනවා. මේ අතර ඉදිරි දින කිහිපය තුළදී දිවයිනේ දකුණු අර්ථයේ වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අදාළ නිවේදනය මගින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, වයඹ, මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි අපේක්ෂා කළ හැකි බවයි. පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මුහුණපා ඇති විදුලි අර්බුදය සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍යාංශය මෙම ඉල්ලීම සිදු කර තිබෙන්නේ. රාත්‍රී කාලයේදී විදුලිය වැඩි වශයෙන් වැවෙන ක්‍රියාකාරකම් අවම කරන ලෙසටද පාරිභෝගික ජනතාවකින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව විදුලි ඉල්ලුම වැඩි 5:30 රාත්‍රී 10:30 අතර කාලයේදී නිවාසවල ඇඳුම් මැදීම, හීටර භාවිතය, රෙදි සෝදන යන්ත්‍ර භාවිතයෙන් වැළකී සිටින ලෙසටද අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. මීට අමතරව කාර්යාලවල හැකිතර කාලයක් දොර ජනෙල් විවෘත කර තිබීමෙන් විදුලිය වැයවීම අඩු කරගත හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙනවා. විදුලි පංකා භාවිතයේදී මේසේ මත තබන විදුලි පංකා භාවිතයෙන් විදුලිය වැයවීම අඩු කරගත හැකි අතර වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන්නේ නම් ඒවා සෙල්සියස් අංශක 26ක මට්ටමේ තබා කටයුතු කිරීම හරහා මෙම විදුලිය ඉතිරි කිරීමේ අවස්ථාවට ඔබටද දායක විය හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සිහිපත් කර සිටිනවා. මෙරට ඉදිවි ඇති අධිවේගී මාර්ග පද්ධතිය කාටත් ප්‍රයෝජනවත්. අප මේ සූදානම් වන්නේ එවැනි ප්‍රයෝජනවත් සුවිසල් ව්‍යාපෘතියකට දොස් නැගීමට නම් නොවේ. දකින කාටත් ගැටලුවක් දනවන කරුණු කිහිපයක් බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමටයි. ශ්‍රී ලංකාවේ පළමු ඊ වර්ගයේ අධිවේගී මාර්ගය වනුයේ දක්ෂිණ අධිවේගී මාර්ගයයි. කිලෝමීටර් 133ක දිගකින් යුතු දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණේ 2011 වසරේ නොවැම්බර් මාස 27 වනදායි. පානදුර, කළුතර, මතුගම නගර පසු කරමින් මාතර දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දක්වා යාමට ගතවන්නේ පැය 2කටත් වඩා අඩු කාලයක්. පවතින සංකීර්ණ සමාජය තුළ කාලයට වටිනාකමක් එක් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට ලබා දෙන්නේ විශාල උපකාරයක්. පසුගිය වසර කිහිපය තුළ ආදායම් පිට ආදායම් උපයමින් මෙරට ගමනාගමන ක්ෂේත්‍රයට අත්වැලක් සැපයූ දක්ෂිණ අධිවේගී මාර්ගය පසුගිය වසරේ නත්තල් දිනය තුළ පමණක් රුපියල් මිලියන
මිලියන 18කට අධික ආදායමක් උපයා ඇති බව වාර්තා වුණා. එලෙසම මෙහි නඩත්තු කටයුතු සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වගකීම් දරනවා. තිවනියස මිනිස්සු වාර්තා කිරීමට සූදානම් වන්නේ අධිවේගී මාර්ගය ඉදිකරන සමයේ සිටම බලධාරීන්ට අතපසු වූ ඇස නොගැටුණු හෝ බලධාරීන් අවධානය යොමු නොකළ ජනතාවට වැදගත් වන ස්ථානයක් සම්බන්ධයෙන්. අධිවේගී මාර්ගයේ ගමන් කරන ඔබට අතර මගදී වෙහෙස නිවා ගැනීමට ස්ථානයක් හමුවන්නේ වැලිපැන්න ප්‍රදේශයේ. මෙම ව්‍යාපෘතියේ ආරම්භයත් සමග වැලිපැන්නේ පිහිටි වෙළඳ සංකීර්ණයක් සමගින් විවේක ලබා ගැනීමේ ස්ථානය නිර්මාණය කිරීමට පසුබිම සකස් කෙරුණා. එම ස්ථානයේ ඉන්ධන පිරවුම් හලක් පවා ඉදිකිරීමටයි එවන විටත් සැලසුම් කර තිබුණේ. ඒ අනුව 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී අදාළ ඉන්ධන පිරවුම් හලේ ඉදිකිරීම කටයුතු ආරම්භ වුණා. එය 2015 වසරේදී වැඩ නිම කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණා. ආණ්ඩු පෙරළියෙන් පසු නීත්‍යානුකූල ලියකියවිලි ගැටලුවක් හේතුවෙන් මෙහි වැඩ කටයුතු තාවකාලිකව අත්හැර දමනු ලැබුවා. මේ වන තෙක් මෙම ඉන්ධන පිරවුම් හලෙන් ජනතාවට සේවයක් ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මීට හේතුව සොයා සියත තෙවනියස ප්‍රවෘත්ති කණ්ඩායම අද එම ප්‍රදේශයට ගියා. සත්‍ය වශයෙන්ම මෙම ඉදිකිරීම සිදු වී නොමැත්තේ ඇයි ඒ පිළිබඳ තොරතුරු ඔබට කියන්නට අප සූදානම්. මහජන ආරක්ෂාව තරකර ගැනීම හා ත්‍රස්තවාදී මර්ධන කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ජපාන රජය විසින් ප්‍රධානය කෙරෙන ආධාර ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. අද රටගෙන තප්පර 60 ඒ වෙනුවෙන් ජපාන රජය විසින් වාර්ෂිකව විවිධ ආධාර යෝජනා ක්‍රම යටතේ ශ්‍රී ලංකාව වෙත ප්‍රධාන ආධාර සලසා දෙනු ලබන්නේ දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිණිසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට 2016-2017 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 327ක පමණ වටිනාකමින් යුත් ජපාන නිෂ්පාදන ව්‍යාපෘති නොවන ප්‍රධාන ආධාර යටතේ ලබා දීමට එරට රජය විසින් එකඟතාවය පළ කර තිබෙනවා. එම ප්‍රධාන ආධාර ලබා ගැනීමට ජපාන රජය සමග හුවමාරු පත්‍ර අත්සන් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඉකුත් අඟහරුවාදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ජාතික ආරක්ෂාව පිළිබඳව යොමු වන අවධානය අවම බවට නැගෙන චෝදනා හමුවේ රජයේ සැලකිල්ල යොමු වීම හා ජාත්‍යන්තරය තුළින් ඊට අවශ්‍ය සහයෝගය හිමිවීම ශ්‍රී ලාංකිකයන් ලෙස සතුටු විය හැකි කරුණක් නොවන්නේද? තනි රෝධයේ යතුරුපැදියක් පිළිබඳව ඔබ අසා තිබෙනවාද? මේ පුවත ඒ පිළිබඳවයි. මෙම තනිරෝධය යතුරුපැදිය නිෂ්පාදනය කර ඇත්තේ ලොව ප්‍රකට මෝටර් රථ සමාගමක් වන රයිනෝ සමාගම විසින්. විද්‍යුත් බලෙන් ක්‍රියාත්මක වන මෙම යතුරුපැදියේ වෙනත් යතුරුපැදිවල මෙන් ඇක්සලේටර් කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙම යතුරුපැදිය සඳහා යොදාගෙන ඇත්තේ චලන සංවේදක තාක්ෂණයක් වන අතර එමගින් ධාවකයාගේ චලන ග්‍රහණය කරගනිමින් ඊට අදාළ ප්‍රතික්‍රියා දැක්වීම සිදු කරනු ලබනවා. මෙම යතුරුපැදියේ රෝධයේ ක්‍රියාකරන මෝටර පිටතට නොපෙනෙනසේ නිර්මාණය කර ඇති අතර ඩුවල් ස්ලයිඩ් අවුට් බැටරි පද්ධතිය මෙම යතුරුපැදිය සමන්විත වනවා. යතුරුපැදියේ බර රාත්තල් 160ක් වන අතර ගෙන යා හැකි බර ප්‍රමාණය රාත්තල් 260ක් පමණයි. එමෙන්ම එක් සම්පූර්ණ විද්‍යුත් ආරෝපණයකින් යතුරුපැදිය ධාවනය කළ හැකි දුර සැතපුම් 15ක්. කෙසේ වෙතත් මෙහි සාමාන්‍ය වේගය පැයට සැතපුම් 10ක් වන අතර ආරෝපණ කාලය පැය 6ක් වනවා. ඉහළ තාක්ෂණයෙන් යුත් යතුරුපැදියක් ලෙස මෙම යතුරුපැදිය හැඳින්විය හැකි අතර මේ සඳහා ඉහළ නඩත්තුවක් සිදු කළ යුතු වන්නේ නැහැ. එමෙන්ම සැප පහසු ධාවනයක් මෙමගින් ලබා දෙනවා. මෙම යතුරුපැදිය සෑම ස්ථානයකම නවතා තැබිය හැකි අතර ඒ සඳහා එහි ඉදිරිපස විශේෂ ආධාරක දෙකක් උපයෝගී කර ගනිමින් පහසුවෙන් නවතා තැබීම සිදු කළ හැකි. කෙසේ වෙතත් මෙම තනිරෝධයේ යතුරුපැදිය විප්ලවකාරී වෙනසක් යතුරුපැදි ශාස්ත්‍රයේ ඇති කරයි යන්න රයිනෝ සමාගමේ බලාපොරොත්තුවයි. ජාත්‍යන්තර සිනමාවේ මහා මංගල්‍ය නැතහොත් ලොවුම් බලා සිටින ඔස්කා සම්මාන උළෙල අද පැවැත්වෙනවා. ඒ සඳහා සියලු කටයුතු මේ වන විටත් සූදානම් බව විදෙස් වාර්තා සඳහන් කළා.
ලොවම බලා සිටින ලෝක ප්‍රකට ඔස්කා සම්මානවල අද පැවැත්වීමට නිමිතයි. මෙවර පැවැත්වෙන්නේ එහි 89 වන අධ්‍යයනයයි. ඉක්ුත් ජනවාරි 24 වනදා ප්‍රකාශයට පත් කළ පරිදි ඔස්කා උළෙලට සුපුරුදු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හොලිවුඩ් හි ඩොල්බී තියටරෙහිදී සම්මාන උළෙල පැවැත්වෙනවා. ඇමරිකානු වේලාවෙන් අද පස්වරු 5:30ට සම්මාන උළෙල ආරම්භ වීමට නිමිතයි. ඒ අනුව අද පස්වරුවේ කැලිෆෝනියා ප්‍රාන්තයට තරු දිලෙන සුපිරි රාත්‍රියක් උදා වන බවයි විදේශ වාර්තා අනාවරණය කරයි. සම්මාන උළෙලට සහභාගී වීම සඳහා සුපිරි තරු රැසකට මෙවන විටත් ආරාධනා හිමි විය අවසන්. ඇමරිකාවේ සිටින විශිෂ්ට හඬ නළුවෙකු වන ජිමි කිමෙල් මෙවර ඔස්කා සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදු කරනු ලබනවා. සුපුරුදු පරිදි මෙවර සම්මාන උළෙලේදීත් කාගේ අවධානයට ලක්ව තිබෙන්නේ ඔස්කා සම්මානෙන් පිදුම් ලබන නළු නිළියන් මෙන්ම සිනමා නිර්මාණයන්ද කවරේද යන්න සම්බන්ධවයි. ලාලා ලෑන්ඩ්, රයිවල්, ලයන්, හෙල් ඕ හයි වෝටර්, හිඩන් ෆිගර්ස්, මූන්ලයිට් ඇතුළු සිනමා නිර්මාණ රැසක් මෙවන විටත් හොඳම චිත්‍රපටය සඳහා යෝජනා වී ඇති අතර ඉන් කිරුළු පළඳින්නේ කුමන චිත්‍රපටයද යන්න පස්වරුවේ ප්‍රකාශයට පත්වනු ඇති. දෙරට අතර ඉදිකිරීමට නියමිත දේශසීමා තාපය සම්බන්ධයෙන් ඇමරිකාව යළිත් මෙක්සිකෝව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කළා. ඇමරිකාව පවසන්නේ කලින් නියම කළ දිනයට පෙර තාපයෙහි වැඩ කටයුතු ආරම්භ කරන බවයි. ඇමරිකාව හා මෙක්සිකෝව අතර ඉදිකිරීමට නියමිත දේශසීමා තාපයෙහි ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එහි වැඩ කටයුතු මීට පෙර නියම කරගත් දිනයට පෙර ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එහි මූලික සැලසුම් කටයුතු මෙවන විටත් සම්පාදනය කරමින් පවතින බවද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පැවති කොන්සර්වේටිව් ක්‍රියාකාරීන්ගේ සම්මේලනයක් අමතමින් ජනාධිපතිවරයා මේ පිළිබඳ අදහස් පළ කර තිබෙනවා. සිය දේශසීමා පුළුල් ලෙස විවෘතව පවතිද්දී ඇමරිකාව දීර්ඝ කාලයක සිට වෙනත් රටවල දේශසීමා වෙනුවෙන් හඬ නැගූ බව ජනාධිපති ට්‍රම්ප්ගේ මතයයි. ඒ අනුව නීති විරෝධී සංක්‍රමණිකින්ගේ ආගමනය හා රට තුළ සිදුවන මත්ද්‍රව්‍යජාව ආරම් වැළැක්වීම නවතාපේ ඉදිකිරීමේ අරමුණ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. කෙසේ වෙතත් සමුළුව සඳහා සහභාගී වී සිටි පිරිස් ජනාධිපතිවරයා වෙත සහය පළ කළ බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. නමුත් නවතාපේ ඉදිකිරීමට ඇමරිකාව ගත් තීරණය හමුවේ දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පැවති හොඳ හිත මේවන විටත් පළුදු වී අවසන්. තාපේ ඉදිකිරීම සඳහා වැයවන මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 21.6ක් ලෙස ගණන් බලා ඇති අතර එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා ගත වෙතැයි අපේක්ෂිත කාලය වසර 3ක්. එහෙත් ඇමරිකාව පවසන්නේ තාපය සඳහා වැයවන මුළු පිරිවැය මෙක්සිකෝව විසින් දැරිය යුතු බවයි. බංග්ලාදේශයේ එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට රංගන හේරත්පත් කර ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට සහභාගී වන්නේ නැහැ. කෙසේ වෙතත් මෙම තරගාවලියට එක්වන සංචිතය ලබන අඟහරුවාදා නම් කිරීමට නියමිතයි. මේ අතර ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය විසින් වාර්ෂිකව සංවිධාන කරන ක්‍රිකට් සම්මාන උළෙල පැවැත්වුණා. එහිදී 2016 වසරේ හොඳම ක්‍රීඩක ක්‍රිකට් ක්‍රීඩායකයාට හිමි ක්‍රිකින්ෆෝ සම්මානය හිමි වුණේ විරාට් කෝලි හටයි. මෙම සම්මාන පිරිනැමීම සඳහා 2016 වසරේ දක්ෂතා සැලකිල්ලට ගැනුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකින් කිහිප දෙනෙකුද සම්මාන සඳහා නිර්දේශ වූ අතර හොඳම ටෙස්ට් ඉනිම යටතේ කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 176 ඇතුළත් වුණා. හොඳම ටෙස්ට් පන්දුයවීම ලෙස නිර්දේශිත නාම අතරට රංගන හේරත් ඇතුළත් වුණේ ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක් දබා ගනිමින් දැක් වූ දක්ෂතාවටයි. ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලීදී කඩුලු 6ක් බිඳ හෙළූ ඩිල්රුවන් පෙරේරාද සම්මාන සඳහා නිර්දේශිත නාම අතරට එක් වුණා. හොඳම එක්දින පන්දුයවීම වෙනුවෙන් අමිල අපොන්සු මෙන්ම පන්දු අර 20 තරඟවල හොඳම පන්දුයවීම යටතේ නිර්දේශිත නාම අතරට කසුන් රාජිතද ඇතුළත් වුණා. ඒ අනුව හොඳම ටෙස්ට් ඉනිමට හිමි ක්‍රිකින් ෆෝස් සම්මානය බෙන් ස්ටෝක්ස් විසින් දිනා ගත්තා. ඒ ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ලකුණු 258 ඇගීමට ලක් කරමින් හොඳම ටෙස්ට් පන්දුයවීම ලෙස සම්මානයට පාත්‍ර වුණේ ලකුණු 17කට කඩුලු 6ක් දබා ගනිමින් දස්කම් දැක් වූ ස්ටුවර්ට් බෝඩ්. Under the foot, catch by Stuart Broad, and up goes the finger from Alim Dar.
Wow, what an unfortunate way for Fuff to proceed to get out right at the end, but that means that Stuart Broad has now got himself... Himin, Dakuno Prikandu Kandayame, Quinton de Kock, Hundam Ekdina Inima Kredakala Kredakalisa Saha, Hundam Ekdina Pandyavimalisa, Butter India Kodev Kandayame, Sunil Naren, Mehdi Samanita Patra Vuna. බංගලාදේශ කණ්ඩායමේ මුස්තෆියුර් රහමන් 2016 වසරේ 2020 තරගවල හොඳම පන්දු යැවීමට හිමි සම්මානය දිනා ගනිද්දී එහි හොඳම පන්දු අර 20 ඉනිම ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස කොදෙව් කණ්ඩායමේ කාලොස් බ්‍රෙත්වේට් සම්මානයට පාත්‍ර වුණා. Carlos Brathwaite! Carlos Brathwaite! Remember the name! History for the West Indies! එමෙන්ම 2016 වසරේ හොඳම ක්‍රිකට් නායකයා ලෙස ක්‍රිකින් ෆෝ සම්මානය දිනාගත්තේ ඉන්දියා කණ්ඩායමේ විරාට් කොහලි. But it's hard the gap. There's a fielder there at the deep and that's the single that will take him to 200 runs. Anil Kumble is taking a picture. He knows how it is to get double 100 outside India. සූදානම අද දවසේ ප්‍රධාන පුවත්පත් වල පළවී ඇති ප්‍රධාන පුවත්පත් සිරස්තල වෙත අවධානය යොමු කිරීමටයි අප ප්‍රථමයෙන්ම ලංකාදීප පුවත්පත වෙත අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ ලෙසගෙන හැර දක්වා තිබෙන්නේ අලුත් ක්‍රමයේ ඡන්දෙට පක්ෂ 10ක් විරුද්ධයි යනුවෙන්. පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයේ යටතේ පැවැත්වීමට දේශපාලන පක්ෂ 10ක් විරෝධය දක්වා ඇති බව ඉරිදා ලංකාදීපයේ අද වාර්තා කරනවා. කඳුරට ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික සංගමය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා ජනතා කොංග්‍රසය, EPDP සංගමය, නව සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළ කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගණේෂන් මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ ලෙස එම පුවත උපුටා දක්වා තිබෙනවා. එමෙන්ම ආර්ථික තත්ත්වය සොයන්න මූල්‍ය අරමුදල් ලොක්කා ලංකාවට උපදෙස් වාර්තාවක් දැනටමත් එවලා යනුවෙන් තවත් අනු සිරස්තලයක් වාර්තා කරනවා. එබැගෙම ඒකාබද්ධයේ කාටවත් මගෙන් තහංචියක් නැහැ. ඒකාබද්ධ මන්ත්‍රීවරු ස්වාධීන වීමට ඉල්ලති යනුවෙන් තවත් අනු සිරස්තලයක් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අප මීළඟට අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ වන්නේ ආණ්ඩුවයි හෙළ උරුමයයි ගැන රතන හිමියෝ සියලු රහස් හෙළි කරති. යනුවෙන් ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ වාර්තා කරනවා. ආණ්ඩුවේ හයියට එක්සත් ජාතික පක්ෂයෙන් සැලසුමක්. ආණ්ඩු පාලනය සාර්ථකව ඉදිරියට ගෙන යන අතරතුර එක්සත් ජාතික පක්ෂයේද ශක්තිමත් කොට සංවිධාන කටයුතු කිරීම සඳහා ගත යුතු නව ක්‍රියාමාර්ග මොනවාදැයි සඳුදාබන විට විස්තර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ඉහළ නායකීන්ට දැනුම් දී තිබෙනවා. එම පුවත අනුසිරස්තලයක් ලෙස දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම නිලධාරීන්ගෙන් පූස්පාට් දීවර ආයෝජකයෝ ආපසු යති යනුවෙන් තවත් අනුසිරස්තලයක් දිවයින පුවත්පත වාර්තා කරනවා. අප මීළඟට අවධානය යොමු කරමු සිළුමිණ පුවත්පතට. සිළුමිණ පුවත්පතේ ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ ලෙසගෙන හැර දක්වා තිබෙන්නේ හැංගි හැංගි ඇල්ලීම තහනම්. මාර්ගයේ තැන්තැන්වල සැඟව සිට එකවර මාර්ගයට කඩා පනිමින් රථවාහන නඩු ලබා නොගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර තිබෙනවා. රථවාහන හා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඉක්උද්දා මෙම නියෝගය දිවයිනේ සියලුම කොට්ටාස භාර නිලධාරීන්ට, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලුම ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා. එම පුවත වාර්තා කරනවා සිළුමිණ පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ ලෙස. දීවර ලොක්කන්ට වෙලාව නැහැ. කොරියන් ආධාර අහිමි වෙයි. ආයෝජකයෝ ආපසු හැරති. ඇමති දෙහි කපයි යනුවෙන් සිළුමිණ පුවත්පත ඔවුන්ගේ තවත් අනු සිරස්තලයක් වාර්තා කරනවා. අප මීළඟට අවධානය යොමු කරමු ලක්බිම පුවත්පතට. ලක්බිම පුවත්පතේ ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ ලෙස වාර්තා කරන්නේ ඉන්දියාව දේශපාලන විසඳුමක් ඉල්ලයි.
ඉන්දියාව දේශපාලන විසඳුමක් ඉල්ලා යනුවෙන් ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට මුළු ලෝකයේම සහයෝගය ලැබී තිබෙන මෙම අවස්ථාවේ ජනවර්ගයන් අතර පවතින ගැටලුවට දේශපාලන විසඳුමකට කඩිනමින් පැමිණෙන්නේයි ඉන්දියාව ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබෙනවා. එම පුවත වාර්තා කරනවා ලක්බිම පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ ලෙස. පුංචි චන්දෙට ඒකාබද්ධයෙන් නවසන්ධානයක්. තා යනුවෙන් තවත් අනුසිරස්තලයක් වාර්තා කරනවා. පුංචි චන්දයට ඒකාබද්ධයෙන් නවසන්ධානයක් යනුවෙන් ලක්බිම පුවත්පත තවත් අනුසිරස්තලයක් ගෙන හැර දක්වා තිබෙනවා. අප මීළඟට අවධානය යොමු කරමු මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ වන්නේ නව ව්‍යවස්ථාව සිහිනයක්. නව ව්‍යවස්ථාව සිහිනයක්. විධායකයත් අහෝසිවන පාටක් නෑ යනුවෙන් මව්බිම පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ වාර්තා කරනවා. එම ප්‍රධාන පුවත්පත් සිරස්තලයෙන් අනතුරුව සූදානම අද උදෑසන පුවත් විකාශයෙන් සමුගන්නටයි. අප යළි හමුවන්නේ සවස 6 සහ රාත්‍රී 7:30 අපගේ ප්‍රධාන පුවත් විකාශයන් තුළින්. සුබ දවසක්.